आयोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम सिरस्ताल असुवे वर्जनेट वडा विशाल जनता नेगेटिव राज्य अर्ध राज्य पौद्गलिक वृत्तीय समिति दहसक एकट पेलगेसे खडसापु वसाई खालु कोडी दमाई कोग्गल आयोजन कलापे सेवकेनोत हाय दहसक विरोधेट हैटन वतुकम करवनोत उद्घोषणी गालुमोदर विरोधेट अदट दिन विस्साई महावैसिद नोतका जनताव अरगले समग्य अद तुन्वन दिनटत पागमने पार्लिमेंतु भोजनागारे वहलम सटन पटन गबुद जनताव हामते पक्ष विपक्ष मावते मुदल अर्बुदेट प्रधान हेतु रानिल कियाई जनपति गिदर यावान्न वै शीर्षे कपमु कुमार वेलगम कियाई සාමාන්‍යයෙන් කොවිඩ් ඇඳිරි නීතිය සමයේත් බොහෝ වෙළඳසැල් එක ලෑල්ලක් ඇරලා හෝ බහන්ඳ අලවි කළා. නමුත් අද බොහෝ වෙළඳසැල් සම්පූර්ණයෙන්ම වහලා දාලයි තිබුණේ. රටේ සෑම ප්‍රදේශයකම නගර පාලුවට ගිහින් ඒ අද ක්‍රියාත්මක වෘත්තීය සමිති වර්ජනයට සහාය පළ කරමිනුයි. අපේ රටේ ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය ලෙස ඉතිහාසගතව ඇත්තේ 80 ජූලි වර්ජනයයි. එදා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් දැවැන්ත වර්ජනයක් ක්‍රියාත්මක කළා. ඉන් පසුව මෙරට ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය අද බව කිව හැකි. අද මෙරට වෘත්තීය සමිති දහසකට වැඩියෙන් වැඩ වර්ජනයකට එක්ව සිටිනවා. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය යන්න අද වැඩ වර්ජනයේ ප්‍රධානතම ඉල්ලීමයි. මෙම වැඩ වර්ජනයට වරාය විදුලිය දුම්රිය ඇතුළු රාජ්‍ය සහ අර්ධ රාජ්‍යත පෞද්ගලික අංශයේම වතු ශේෂ්ත්‍රවල සේවකින්ද එක්ව සිටීම විශේෂත්වයක්. අද බොහෝ ප්‍රදේශවල ධාවනය වූයේ ලංගම බස් රථ පමණයි. එසේම දුම්රියද වර්ජනයට එක්ව සිටිනවා. පාසල් බොහොමයක්ද අද වසා දමා තිබුණා. පක්ෂපාත බෙහෙදයකින් තොරව මේසා දැවැන්ත වෘත්තීය අරගලයක් මීට පෙර ක්‍රියාත්මක වී නැහැ. රට පුරාම වෙළඳසැල් වසා කළු කුටි ඔසවා තිබීම විශේෂත්වයක්. රටම වැඩ වර්ජනයකට සහාය දැක්වුවද රෝහල් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති ක්‍රියා කළා. ඒ අසරණ රෝගීන් අපහසුතාවයට පත් කිරීම වැළැක්වීම සඳහායි. නමුත් සියලුම රෝහල් ඉදිරිපිටද පැය දෙකක විරෝධතාවයක් පවත්වනු ලැබුවා. වත්මන් රජයට විරෝධය පළ කරමින් සහ පවතින සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම ඉල්ලමින් යාපනය වෛද්‍ය පීඨයේ සිසුන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ගුරු විදුහල්පතිවරුන්ද ඊයේ මධ්‍යම රාත්‍රී 12:00 සිට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සේවෙන් ඉවත්ව වර්ජනයට සහාය පළ කළා. මේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා කළු කොඩි දමා තිබූ ආකාරයයි. සමහර ප්‍රදේශවල ජනතාව උද්ඝෝෂණ පාගමන් ආදී විරෝධතා ක්‍රියාමාර්ගද ගෙන තිබුණා. अंदर को लिया, अंदर को लिया, अंदर को लिया,
රිදීමාලියද්ද ආදා උල්පත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පිටිසකට රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපතිවරයා පහර දී තිබෙනවා. අනතුරුව සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙතර වතු කම්කරුවන් පිරිසක් අද බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ නගරෙන් අවහිර කරමින් සිදු කළ විරෝධතාවයකදී විරෝධතාකරුවෙකු ඇද වැටීමිය ගොස් තිබෙනවා. වතුකරේ ජනතාවද මේ විරෝධතාවලට එක්ව සිටීම විශේෂත්වයක්. ගම්පා දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. කොග්ගල වෙළඳ කලාපයේ 6000කට වැඩි සේවක පිරිසක් අද වර්ජනයට එක් වුණා. මේ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී නීතිඥවරුන් විරෝධතාවය පළ කළ ආකාරයයි. අද දවල් 12ට ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වූ ප්‍රධාන විරෝධතා රැලියයි මේ. මෙම වර්ජනය සහ උද්ඝෝෂණයට ප්‍රතිචාර දක්වමින් රජයේ ඉවත් වූයේ නැත්නම් ලබන 6 වනදා දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක කරන බවයි පූර්ති සමිතිය පවසන්නේ. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලුමෝදර විරෝධතාවයට අදට දින 20යි. අපේ රටේ ඉතිහාසය තුළ විශාල කාලයක් පුරා එක් ස්ථානයක සිට ආණ්ඩුවකට එරෙහිව ක්‍රියාත්මක වන අරගලය මෙය බව කිව යුතුයි. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලුමෝදර විරෝධතාවයට අදට දින 20. මහ වැසිද නොතකා ජනතාව ඊයේ රාත්‍රියේ සිට අරගල භූමියේ රැඳී සිටිනවා. අපේ රටේ ඉතිහාසයේ මේසා විශාල කාලයක් ආණ්ඩුවකට එරෙහිව එක් ස්ථානයක එක දිගටම ක්‍රියාත්මක වන විරෝධතාවය මෙය බව කිව යුතුයි. මේ අතර අරලියගහ මන්දිරයේ ඉදිරිපිටද උද්ඝෝෂකයන් රජයට විරෝධය පළ කරමින් දින ගණනාවක සිට උද්ඝෝෂණයේ නිරත වෙනවා. ගාල්ල ගෝඨාගෝගම ශාඛාවේ ගිනි පෑගීමේ ශාන්ති කර්මයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණු ආකාරයයි.
සමගි ජනබලවේගයේ පාගමන අද තුන්වන දිනටත් ගමන් ආරම්භ කළා ඒ ගලිගමුව නගරේ ජනපීඩකයෙන් එළවන සමගි බල පාගමන අද උදෑසන ගලිගමුවෙන් ගමන් ආරම්භ කළා අද පාගමනේ දෙවන දිනයයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කතානායකවරයාට අද ලිපියක් යවුවා. එෙහි සඳහන් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යවන ක්‍රමයක් පිළිබඳවයි. ඒ ළමින පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අන්තිම සතේට කප්පාදු කළ යුතු බවයි. මේ අතර ජනාධිපතිවරයා හෙට කැඳව ඇති සාකච්ඡාවට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පස්වරුවේ කැඳවනු ලැබුවා. පවතින අර්බුදය විසඳා ගැනීමට විදේශ ප්‍රේෂණ වැඩි කරගත යුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාද අද ලිපියක් යවා තිබෙනවා. මේ අතර වත්මන් අර්බුදයට අපේ රටේ සංස්ථා ලබන අතිවිශාල පාඩුවද හේතු වී ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. දැන් රටම ඉන්නේ ආර්ථික අර්බුදයකට අමතරව බරපතල දේශපාලන අර්බුදයක. විවිධ අය මෙහිලා විවිධ යෝජනා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා අද කතානායකට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ වත්මන් ජනාධිපතිවරයාව ගෙදර යවන ක්‍රමයයි. මෙහිදී එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ අයවැය ශීර්ෂය බිඳුවටම කපා හැරිය යුතු බවයි ඔහු යෝජනා කරන්නේ. අනතුරුව තාවකාලික වැඩබලන ජනාධිපතිවරයා අගවිනිසුරුව පත් කරගත හැකි බවද කුමාර වෙල්ගම් මහතා යෝජනා කරනවා. ඉන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධනයක් සමග රට ඉදිරියට ගෙන යාමේ අවස්ථා ගැනද ඔහු සිය ලිපියෙන් විග්‍රහ කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔහුගේ කෙටි කාලීන යෝජනා අතර විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම සඳහා වන දිරිගැන්වීමද ඇතුළත්. ඔහුගේ ලිපිය පිටු 9කින් සමන්විතයි. මේ අතර හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාද වත්මන් අර්බුදය පිළිබඳ අදහස් පළ කළා. අපි අරගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලය 2021 දී බිලියන 79 ක පාඩුවක් ලබා ගත්තා කියලා කියනවා. සමහර අය කියනවා පාඩුව මීට වඩා වැඩි. දැන් මෙතනදී තවත් විදුලි බල මණ්ඩලයේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. මේ රුපියල බාල්දු වෙන නිසා මේ මිල තවත් වැඩි වෙනවා. මේ සියල්ලම ඇත්ත වශයෙන්ම දරා ගන්න තියෙන මේ රටේ ජනතාවට. ඒ නිසා විශේෂයෙන්ම අපි ණය ගෙවීමේ හැකියාව තියෙන රාමුවක් ඇති කරාම ආණ්ඩුවට මේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න තියෙනවා. මේ කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ. එක ගැටයක් තියෙන්නේ. මේ ගැටේ ලියනවද, කල් යනවා, ඒකත් අමාරු වෙනවා. නැත්තම් මේ ගැටේ කපනවද, ඒකත් අමාරු වෙනවා. ඉතින් ඒකේ අන්තිම ප්‍රතිඵලයේ තියෙන්නේ ඊළඟ මාස කීපෙදී මීටත් වඩා දරුණු තත්වයක් ඇති වෙන්න යනවා. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවකට
ඉදිරියට නොයන බව කියා කිසිවෙකුටත් වගකීමෙන් මිදිය නොහැකි බව රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමින් වහන්සේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙය ජාතික ආපදාවක් සේ සලකා සියල්ලෝම එකඟතාවයෙන් අවංකව කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි. දැන් ටෙලිවිෂන් කතුවැකිය. ටෙලිවිෂන් කතුවැකිය. ජනතාව කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලයි. මේ වෙලාවට අගමැති මහින්ද රාජපක්ෂ කියන්නේ මම නම් යන්නේ නෑ කියලමයි. මල්ලි මට යන්න කියන එකකුත් නෑ කියලත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා. ඔබතුමා යන්න එපා අපිත් එක්කම ඉන්න ඕනේ කියන කට්ටියකුත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් යන්න එපාම කියන කණ්ඩායමකුත් ඉන්නවා. මේ අය කියන්නේ මේ රට ගොඩ දාන්න පුළුවන් මේ දෙන්නට විතරමයි කියලයි වෙන අයට බෑ කියලයි. හැබැයි මේ රට මේ අගාධයට දැම්මේ අගමැති මහින්ද සහ ජනාධිපති ගෝඨාභය කියලා මේ කණ්ඩායම කියන්නේ නැහැ. මොකද මේ අය රාජපක්ෂ පවුලේ දේශපාලන වහල්ලු. අපි හිතමුකෝ මහින්ද රාජපක්ෂ මහත්මයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඉතින් කවදා හරි දවසක මිය යනවනේ. එදාට මොකද කරන්නේ? අර ඊජිප්තුවේ පිරමිඩ ඇතුලේ තියෙන මමී වගේ තියාගෙන ඒ දෙන්නටම නවද අනේ රට හදන්න කියලා. දැන් මේ දෙන්නවම අමතක කරමුකෝ. රටම වලපල්ලට ගිය වෙලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මොකද කියන්නේ? මට වඩා හොඳ විපක්ෂ නායකයෙක් ඉන්නවා නම් කියන්නලු. ජනතාවගේ අරමුණු ඉටු කරන්න බැරි වුණොත් මගේ දයාබර තාත්තේ මම ගෙදර යනවලු. දැන් ගෙදර යන එක හරි හොඳම විපක්ෂ නායක හරි තෝරන එක නෙමෙයිනේ. ජනතාවට තියෙන ප්‍රශ්නේ අපට තියෙන්නේ කුසගින්න. බෙහෙත් නැතිකම, ඉන්ධන නැතිකම, ගෑස් සිලින්ඩරේ රුපියල් 5000යි, පඩිය රුපියල් 25000යි, 30000යි, දවසේ කුලිය රුපියල් 1500යි, 2000යි, හතර දෙනෙකුට කන්න දෙන්න ඕනේ, හාල් කිලෝ රුපියල් 280යි, අපි චීස් බටර් හැම්බේකන් ඉල්ලන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන්නෙම පොහොට්ටුවේ හොරුත් එක්ක ඩීල් නැහැ කියලානේ. ඒ කියන්නෙම මේ රට බාරගන්න මේ වෙලාවේ එයාටත් බෑ කියලානේ. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා කොයි වෙලාවෙත් අගමැති සූට් එක ඇඳගෙනමනේ ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එතුමා දිහා බැලුවහම අපට මතක් වෙන්නේ අර ලිව්කේ මැතිඳු වෙල මැද්දේ තනියම හිටපු කතාව. ජාතික ජනබලවේගයේ කොයි මොහොතේත් හොරකම වංචාව හෙලි කරනවා. නමුත් රට පාලනය අතට ගන්න තරම් සහ ඒ පාලනය සම්පූර්ණයෙන් ද බාර දෙන්න තරම් ජනතාව සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන 1971 සහ 88-89 චෝදනාවලට දැන්වත් ප්‍රසිද්ධියේ උත්තර දෙන්න. පෙර වැරදි ගැන ජනතාව සමග කතා කරලා ඔය හැමදාටම එන පෙර වැරදි චෝදනාවලින් නිදොස් වෙන්න, වැරදි කරලා තියෙනවට සමාව ඉල්ලන්න. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හායේ ජනාධිපති හීනේ දකිනවා. එතුමගේ කාලේ තුවක්කු පත්තුනේ නැහැලු. නමුත් ඉතින් බෝම්බ පත්තුනා කියලා මොකද එතුමට අමතක වෙලාද? එතුමා සහ කණ්ඩායමත් බොරදියේ මාළු බානවා නෙමේ, බොරදියේ පීනනවා. විමල්ලා, ගම්මන්පිල්ලා, වාසුලා එහාටත් නැහැ මෙහාටත් නැහැ. හැබැයි සත පහකට විශ්වාසත් නැහැ. මොන වාසි පැත්තට හොයිය කියයිද කියලා හිතාගන්න බෑ. දැන් මේ හැමෝම අපේ දුකට එක එක ජාතිය යෝජනා කරනවා. මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ආගමික නායකින්ගේ ඉල්ලීම වුණේ මේ අය ඉල්ලාස් වෙලා අන්තර්වාර පාලනයකට යන්න කියලා. දැන් බඩු මිල, ඉන්ධන, ගෑස්, විදුලි කප්පාදුව, කිරිපිටි හිඟේ මදිවට අපේ ඔළුවට තව තවත් විකාර වචන කිහිපයක් එළියට ඇවිල්ලා. ඒ අන්තර්වාර, සබහග, සර්වපාක්ෂික, විශ්වාස බංග, උදේ හවස අරක ගේනවා, මේක ගේනවා, බලය ගන්නවා, බලය ඉන්නවා, බලය දාලා යන්නේ නැහැ, පුළුවන් නම් යවන්න, මෙයාදී ඔළුව හොල්මන් වෙන කතා තමයි දැන් අපට අහන්න ලැබෙන්නේ. ඇත්තටම පාර්ලිමේන්තුවට යන අය ඔතනින් යන්න කැමැතිම නැහැ. හොරා කෑමට ඇති අවස්ථාව සේම එහි ඇති වරප්‍රසාදත් එක හේතුවක්. මේ වෙලාවේ ජනතාව විඳින දුකත් එක්ක අපි මේ 225ටම අභියෝගයක් කරනවා. පුළුවන් නම් හෙට ඉඳලා පාර්ලිමේන්තු භෝජනාගාරයේ වහන්න, තමුන්නාන්සෙලත් ගෙදරින්ම කෑම ගෙන්න, නැත්තම් පෙට්ටි කඩේකින් හරි කන්න, කාර් පර්මිට් ආපසු බාර දෙන්න, අපි වගේම බස් එකේ හරි ත්‍රිවිල් එකේ හරි එන්න. තමුන්නාන්සෙලට වැඩ තියෙනවා, බස්වල කොට කොට ඇවිත් හරියන්නේ නැහැ කියලා කියන්න එපා. මොකද කලර් ලයිට් ළඟත් හෝන් ගහගෙන පොලිසියත් ඉස්සරහට දාගෙන තමුන්නාන්සෙලා මේතාක් ආපු ගිය ආකාරයට මේ රට සංවර්ධනය වුණා නම් දැන් අපි ඉන්න ඕනේ හඳේ.
ඇත්තටම ඇත්ත කතාව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඔය බය නැතුව කියන්නේ මම යන්නෙත් නෑ මාව යවන්නත් බෑ කියලා ඒකට හේතුවක් තියෙනවා මේ වෙලාවේ ඔය පක්ෂ විපක්ෂ කාටවත් එකතු වෙන්න බැරි බව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දන්නවා ඒ වගේමයි සල්ලි වලට මේ මන්ත්‍රීවරුන්ව පිල් මාරු කරලා ගන්න පුළුවන් කියලාත් එතුමා හොඳට දන්නවා මොනවට එකතු වුණත් ඇත්තටම මේ හොරා කාපු රට මේ 225 ඇතුලේ හදන එක ලේසි නැ හදන්න පුළුවන් කියලා විශ්වාස කරන්නත් අමාරුයි ඒ නිසායි අප නිතර යෝජනා කරන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා ප්‍රමුඛ කණ්ඩායමකට රට తాවකාලිකව බාර දෙන්න කියලා ඊට සහයට දේශීය සහ ජාත්‍යන්තර විද්වත් මණ්ඩලයක් හදන්න මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකින්ගේ අවවාද අනුශාසනා දෙන්න කියන්න ආර්ථික අගාධයෙන් ගොඩ ආපු දවසට මැතිවරණයක් තියමු එදාට රට ගොඩගත්ත ඒ ආර්ථික කෘෂිකාර්මික වෛද්‍ය ආදී ක්ෂේත්‍රවල විද්වතුන්ටම ඡන්දය දෙන ක්‍රමයකට හදමු එතකොට හොරුන්ට ආයේ පාර්ලිමේන්තු වෙන්න හම්බ වෙන්නේ නැහැ නැත්නම් සජිත්ලා මෛත්‍රීලා අනුරලා රනිල්ලා ගම්මන්පිල්ලලා වීරවංශලා එකතු වෙලා මේ රට හදයි කියලා මේ යන විදිහට හිත හදාගෙන හිටියොත් හීන දැක්කොත් කොහේ හෝ යන කපුටෙක් ආයෙත් අපේ ඔළුවට එක්ක කොටයි නැත්නම් කපුටු වසුරු අපේ ඔළුවටම හලයි කියලා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඉන්දන ගෑස් විදුලි අර්බුද පිළිබඳ විශේෂ පක්ෂ නායක සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. ඒ කතානායක මහින්ද යාපාබේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රටේ පවතින බලශක්ති විදුලිය සහ ගෑස් සැපයුම පිළිබඳ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභා රැස්වීමක් පැවැත්ුණා. ඊට විෂයභාර අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් ද එක්ව සිටියා. විදුලි ගාස්තුව වැඩිවීම පිළිබඳව ඉඟිපල වුණා. සර්වපාක්ෂික ආණ්ඩුවෙන් ඒ වැඩි වෙච්ච බඩු මිල අඩු කරන්න පුළුවන් කියලා සම්පූර්ණයෙන්. නෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් ආවා කියලා මේ බඩු මිල අඩු කිරීම මේ තියෙන ප්‍රශ්න වලට ශනික විසඳුම් ලැබෙයි කියලා මං හිතන්නේ නෑ. දිනෙදී පාර්ලිමේන්තුවේ බොහෝ දේවල් විය හැකිය තිබෙනවා. ඒවා පිළිබඳව ඉතින් කියන්න බෑනේ ඔක්කොම. ඔබතුමාලා කඩේ යනවා වගේ තමයි පේන්නේ නේ. නෑ අපි කඩේ යන්නේ නෑ. කාටවත් කඩේ යන්නේ නෑ. ඔයාලා විශ්වාසභංග යෝජනාව ගේනවා කිව්වා. ඒක ගේනවා. කලබල වෙන්න එපා. අපි පාදයාත්‍රා වුණාම ඉවරනම් ගේනවා අපි. ලබන සමාන. නෑ කියලා කියනවා. නෑ නෑ ගේනවා. දෙන්නම කි දෙකක් ගේනවා. ජනාධිපතිතුමා එක්කෙනෙක් නේ. අනිත් එක ආණ්ඩුව කියන්නේ අගමැතිතුමා එක්කෙනෙක් නේ. දෙන්නෙක් නේ. දෙන්නට ගල් මරන්නේ. ගල් මරන්න නෙවෙයි දැන් පාදයාත්‍රා එනවා. ආණ්ඩුව ගන්න. පස්සෙද විශ්වාසභංග යෝජනාව. නෑ 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 ඉඳලා බලන්න ලබන සමාන මොනවද කරන්න කියලා අපි. අපි ළඟ බඩු දීන වෙපන්ස් තියෙනවා. ඔක්කොම දැන් පෙන්වන්න බෑනේ. ඒ වෙලාවට පෙන්වන්න නංග. ඉඳලා බලන්න. ලබන සමාන ලබන සමාන බලන්න. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා මේ පාලනය දැන් ඇති මේක යන්න ඕනේ අලුත් පාලනයක් ගේන්න ඕනේ කියලා ඒකට අහුම්කන් දීම පාලකයන්ගේ වගකීමක් අපේ ජනාධිපතිතුමාට ඔහු ඉල්ලා අස්සලා මේකට විසඳුමක් දෙන්න පුළුවන් අන්තර්වාර පාලනයක් ඇති ගන්න අවස්ථාව දෙන්න පුළුවන් ඒ සඳහා සමගි ජන බලය ඉදිරිපත් වෙලා තියෙනවා අපි කියනවා නන්දසේන ගෝ හෝම් ඒ වගේ මහින්ද රාජපක්ෂ අතුරු රාජපක්ෂ ගෝ හෝම් නන්දසේන අයින් වුණොත් ඒ වගේම මහින්ද රාජපක්ෂ අයින් වුණොත් අගමැති ජනාධිපති අයින් වුණ රජයක් අපි බාර ගන්න කැමැති වෙන සමගි ජන බලයේ අපිට පුළුවන් අපිට ශක්තිය තියෙනවා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටිය ගොඩනගාම ගැනීම සඳහා අපිට මූලිකව ඩොලර් බිලියන 4ක් 5ක් අවශ්‍යයි. සමස් ඩොලර් බිලියන 20ක් පමණ අවශ්‍යයි. ඒ සඳහා අපි සාකච්ඡා පවත්වලා තියෙන විදේශයන් සමග. අග්‍රමත්තුමා ආරාධනා කරා පාර්ලිමේන්තුවේදී එතුමාට වඩා සුදුසු කෙනෙක් ඉන්නව නම් නැත්නම් ඒක පාර්ලිමේන්තුවේ බහුතරය විශ්වාස දිනා ගන්න කෙනෙක් ඉන්නව නම් ඇවිල්ලා අඬුව බාර ගන්න කියලා. හැබැයි අපි දැකපු දේ තමයි විපක්ෂයෙන් ඒ පිළිබඳව කිසිම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ඒ වගේම අද අතිගෞරව ජනාධිපතිතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පක්ෂ නායකයන් එක්ක සාකච්ඡාව ආරම්භ කළා තියෙනවා. ඉතින් මතනේ පළවෙනි කාරණේ තමයි දේශපාලන ස්ථාවරත්වය හදන්න ඕනේ. ඉතින් දේශපාලන ස්ථාවරත්වය තුල තමයි අපි ආර්ථික ස්ථාවරත්වයට මේ රට රැගෙන යන්න පුළුවන්. ඉතින් මේ රටේ තියෙන වර්තමාන අර්බුදය මේ අදිය පැනනගිච්ච කාරණයක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ඇවිල්ලා අද මේක උග්‍ර තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි සියලු පක්ෂ එකතු වෙලා යන ගමනක් යනවනම් ඒ පිළිබඳ තීන්දුවක් ගත යුතුයි. ඒ වගේම තමයි මම හිතන්නේ මේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය මාවත පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අද එක්තරා කොට්ටාසයක් ගෝටගෝ හෝම් කියලා තර්ක කරනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ පාගමයි යනවා. ආණ්ඩුවේ කට්ටිය දෙකට බෙදලා 113 තියෙන කාඩද කියලා හොයනවා. හැබැයි මේ කිසිම කාරණයකින් රටේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂත් එක්ක අන්තර්වාර පිටවන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපේ පළවෙනි සටන් පාඩේ ගෝඨාගෝ එයාට ගෙදර යන්න. එයාට බෑ අපිත් එක්ක කවිලා ආණ්ඩු පිටවන්න. අපි ඇත්ත එක්ක ආණ්ඩු පිටවන්නේ නැහැ. රාජපක්ෂලත් එක්ක ආණ්ඩු පිටවපු කාලේ ඉවරයි. දැන් තියෙන රාජපක්ෂලා ගෙදර යවලා හදන ආණ්ඩුව. අන්න ඒ වගේ අන්තර්වාර පාලන ආණ්ඩුවක් આવොත් අපිට ඒක ක්‍රියා කරද්දී එහෙම නැතුව බෑ. අපි බහුතරය හදාගෙන යනවා.
අපි ප්‍රසිද්ධ කරන්න කවුද ඒකට සහය දෙන්නේ කවුද ඒකට සහය නොදෙන්නේ කියලා. මොකද ඒකේ ඒගොල්ලන් කලේ නැත්තම් අපි මේ ජනතා අරගලේ ඉස්සරහට ගෙනියනවා. අපි පාර්ලිමේන්තුවේ හිටියත් අපි ඒ අයව තමයි නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව තුර. අපි විපක්ෂය. ඉතින් අපි මේ තුනෙන් දෙකේ හදාගෙන යනවා. අපි මේ කරුණු සියල්ලක්ම ප්‍රසිද්ධියේම එලි කරනවා කරුණු සියල්ලක්ම. මේක එක. ඒකත් අපි කරනවා. තව විදිහකට මම කිව්වොත් විවස්ථාව තුල තියෙන සෑම ආයුධයක්ම අපි පාවිච්චි කරනවා. ජනාධිපතිතුමා ගෙදර යවන්න ඕනේ. හැම එකක්ම පාවිච්චි කරනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දෙරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දෙරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමස් ආයතනය CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දැඩිව පීඩාවට පත්ව සිටින ජනතාව සොයා යමි. ඔවුන් හට පිළිසරණක් වන ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අදියරක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් හෝල්ඩින්ග්ස්, CBL සමූහය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. මේ ඇත්තටම ඩයලොග් ආයතනය මගින් මේ කරන මනුදම් මෙහෙවර ඉතා අගය කොට සලකනවා මම. ඒ වගේ ඩයලොග් ආයතනය කරන මේ කාර්ය ඉදිරියටත් කරගෙන යන්න ඔවුන්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා රටේ පවතින ආර්ථික අර්බුදය අපි හැමෝම අසරණ වෙලා ඉන්නේ ඉතින් ඒ වෙලාවේ මේ ඩයලොග් ආයතනය කරපු මේ සමාජ සත්කාරය ඉතා අගය කොට සලකනවා මේ වගේ සමාජ සත්කාර කරගෙන යාමට ඩයලොග් ආයතනය දිනෙන් දින දියුණුවේවා ඔවුන්ට කාර්ය මණ්ඩලයට ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ආර්ථික අපහසුතාවෙන් ජීවත් වෙන මේ ජනතාව කරපු සේවය මේ සියලු දෙනා වෙනුවෙන්ම මා ඉතා බැගෑවත්ම ස්තුතිවන්ත වෙනවා. ඩයලොග් ආයතනයටත් ඒ සියලු ආයතනවලටම මගේ ස්තුතිය පළ කරනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.